විශ්‍රාමික පොලිස්පතිවරයව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක්. ඒ අකිත පෙරේරාගේ වාර්තාවක දක්වා තිබෙන්නේ. ඒ අතරේම අපි යමු කථානායක මහින්දයාපාබේ වර්ධනගේ ප්‍රකාශයට. පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. කථානායකවරයා එලෙස ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ අතරේම අපි යමු දිනමින පුවත්පතේම ප්‍රකාශයට. දිනමින ඩේල් නිවුස් පුවත්පත් වලින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. කුඩු ජාවාරම්කරුවෙක් රැක ගැනීම සඳහා පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කළ බවට ආණ්ඩුවේ පුවත්පත් වන දිනමින හා ඩේල් නිවුස් පුවත්පත් වල ප්‍රධාන පුවතක් මගින් වාර්තා කර ඇති බවත්, මේ මගින් සමස්ත පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන් පිළ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ අතරේම අගමැති දිනේෂ් ගුණවර්ධන උත්තර දීලා තියෙනවා. අසත්‍ය පුවත් පළවන්නේ නම් අදාළ පුවත්පත් වල ප්‍රධානීන් කැඳවා නිවැරදි කිරීමේ බලය කථානායකවරයා සතුයි කියලයි අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ නිසා අපිට කියන්න මේ කතාවේ ඇත්ත කතාව මොකද්ද, සත්‍ය කතාව මොකද්ද කියන එක අපිත් දැනගන්න ඕන. මොකද මේක කිව්වේ ව්‍යවස්ථාදායක සභාවක් පිළිබඳව. ඒ නිසා රට දැනගන්න ඕන ව්‍යවස්ථාදායක සභාවේ ඇත්ත ස්වභාවය මොකද්ද කියන එක. පොලිස්පති පත් කරන්නේ අද රීලෝඩ් ක්‍රමයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයක දක්වන්නේ. ඒ අතරේම උත්තර දෙනවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශයක දක්වන්නේ ඉන්න පොලිස්පති මේ මාසයේ අවසන් වන තෙක් සිටනවයි කියලයි සඳහන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ නාඩගම් සහ ශ්‍රී ලංකාවේ කෝලම් සම්ප්‍රදාය අතරට එකතු වෙච්ච අලුත්ම කෝලම් සම්ප්‍රදාය පොලිස්පති කෝලම. මේකේ දුෂ්ට නළුවෝ ඉන්න පුළුවන්, මේකේ විකට නළුවෝ ඉන්න පුළුවන්, ප්‍රධාන චරිතෙ ඉන්න පුළුවන්, හාස්‍යෝත්පාදක නළුවෝ ඉන්න පුළුවන්. ඒ නිසා පොලිස්පති කෝලමේ අවසාන රැඟුම කවදද? පොලිස්පති ලිපිය මගේ අතේ. මේ අකිත පෙරේරත් රනිල් ධර්මසේනත් වාර්තා කර තිබෙනවා. මේ ඊයේ දවසේදී කථානායකවරයා තමයි එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. ඔහු සඳහන් කර තිබෙනවා පොලිස්පතිවරයාගේ පත්කිරීමට අදාළ ලිපිය ඔහුගේ අතේ තිබෙනවායි කියන එක. ඒ නිසා පොලිස්පති කෝලම තව සති තුනකින් අවසන් වේවි කියන විශ්වාසය තියමු. ආපහු රීලෝඩ් ඕන වෙන එකක් නැහැ. කෙලින්ම පැකේජ් එකක් දාගත්තා නම් හරි, සති තුනකට පස්සේ ලෝකේ රටවල් hina වෙනවා ඇති. කතාව නම් ඊශ්‍රායල් පලස්තීන ගැටුම මිස් දන්නේ කොහොමද කියලා. මේ අපිට පොලිස් පතිවරයෙක් පත් කරගන්නත් බෑ. දැන් මාස කීයක් තිස්සේ ලත වෙනවද?